Reverend Father Roger Fernando. Subha davasak ada December maase 10 wenida senasurada de wacane gen api bhavana karamu api dannowa purana givisume avasana pota tamai malaki divasivareyage pota den me malaki divasivareyage pote avasana parichchede waganti kihipayak menna mehema sadahanak wenawa eidi kiyenawa I will send you Elijah the prophet before the day of the Lord. Mama Elijah නැත්නම් එලියාව එවනවා දිව්‍යන් වහන්සේගේ රාජ්‍යය උදාවට පෙර. ඒක බොහොම භයංකාර දවසක් වෙන්නට පුළුවන් කියලා. ඉතින් අද අපි පළමු කියවීමේදී අත්දකින්නේ එන්න ඒ කියවීම තම උපදේශකයා අපට මතක් කරලා දෙනවා. හරියට ඒ එලියාගේ පැමිණීමත් නව කිවිසුමට එද්දී ස්නාවක ජුවාම්තුමාගේ කරලියට පැමිණීමත් අද බොහොම ලස්සනට සංසන්දනාත්මකව විවේචනාත්මකව ගෙනහැර පෙන්눔 කරනවා කොහොමද මේ පුද්ගලයෝ සමාජයේ වෙන්නට තිබිච්ච පෙරලියන් වලට පෙර සූදානම් කළේ කියලා හැබැයි ඔවුන්ගේ වදන් මිනිස් හදවතට ඊතරම්ම ලෙහෙසි පහසු වුණේ නම් නැහැ පිළිගන්න හරියට හදට යකඩ ඇණයකින් ගහනවා වගේ දැනෙන්නට ඇති. එච්චරම දරුණු වුණා. ඒ නිසා තමයි ස්නාවක ජුවාන්තුමාට තමගේ ජීවිතය පූජා කරන්නට සිදු වුණේ. ඒ වගේම තමයි ජේසුස් වහන්සේටත් කුරුස ගහේ තමගේ ජීවිතය නැති කරගත්තේ සත්‍ය වේදීව කතා කරන්නට නිර්භීතව ඉදිරිපත් වුණ නිසායි. Do we look upon suffering as a tragedy or as an invitation to love? Api kohomada duwe puthe amme taatte me vedanawa dukha kiyana deeta muhuna denne? Eka hariyata maha kalakannikamak hetiyata da api muhuna denne? Ema naththam invitation to love. Aadare karannata aradhanawak hetiyata da obata mata muhuna dena ellabana karandare api piliganne. Teresa tumiya Jesuge kodamala මෙන්න මෙහෙම ලස්සන වදනක් කියනවා suffering is the very best gift god has to give us දුක වේදනාව කඳුල තමයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන බොහොම ලස්සනම සුන්දරම තෑග්ග he gives it to his chosen friends මේක දෙන්නේ ජේසු තෝරාගත්තු ආදරණීයයන්ට පමණයි ඒ නිසා ඔබට අද දවසේදී දුකක් වේදනාවක් කරදරයක් කනස්සල්ලක් ලෙඩ රෝග වලින් නැත්තම් ආර්ථික අහිමියෙන් වෙන්න පුළුවන් ලැබුණොත් මුහුණ දුන්නොත් හිතන්න ජේසු ඔබට ආදරේ කියලා. ඒ ආදරේ තිරණයක් තමයි ස්වාමීන් වහන්සේ ඔබට මේ තුරින් දිග හරින්නේ. ඉතින් ආගමන කාලය තුල අපට විශේෂයෙන් හමු වුණ පුද්ගලයන් අතර මේ ස්නාවක ජුවාම්ගේ චරිතය ගැන අපි ටිකක් ගැඹුරෙන් භාවනා කරමු. අපි ගියේ ඉරිදත් භාවනා කළා. හෙට දවසේදීත් අපි ඒ කරලියට එන්නේ මේ ස්නාවක ජුවාන්තුමාගේ ඒ ප්‍රබල ශබ්දය. ඒ පාළු කරේ මොරගාන හඬ. ඒ දිව්‍යාමය හෝරාවට මෙවන් කාල වකවානුවක් මගින් අපිවත් උන්වහන්සේ එක්තරා විදියක සූදානම් කරනවා. මග පිළියෙල කරනවා ජනතාවට. ඉදා සමාජයේ ජීවත් වුණු විවිධ තරාතරම්වල පුද්ගලයෝ කණ්ඩායම් එතුමන්ගේ වචනයට සවන් දීලා සිත හරවා ගත්තත් එම සිත හරවා ගැනීම බොහෝ දිනෙකට తాවකාලික වුණා. ඒ කාලෙත් හරවා ගත්තත් නමුත් ඒගොල්ලෝ తాවකාලිකවයි මේ දේ කළේ. ඒ නිසා මොකද වුනේ? ජේසුස් වහන්සේ සැබෑ ගැලවුම් කාර්යයන්න් බව හඳුනා ගන්නට නොහැකිව හිකි බිනින්න පටන් ගත්තා. ඒ නිසාවෙන්ම උන්වහන්සේව කුරුසේ මරණයට තීන්දු කළා. නිසා අද දේව වචනය මගින් අපව අපට ආරාධනා කරන්නේ ස්වාමින් වහන්සේ මේ తాවකාලික සිත් වෙනසකට තිත තබමින් අවංකව ජීවිත පෙරලියකට ඇතුළු වෙන්න. උන්වහන්සේ සැබෑ ගැලවුම් කරුවානන් බව වටාගෙන අදහගන්න. ඒ නිසා මේ ජීවිතයේ හැලැප්පීම් තුල අරගල තුල ස්වාමින් වහන්සේව අත්දකිමු පාපයට නොඇති. ඒ නිසා මේ වරප්‍රසාදිය කාලයේදී අප විමුක්තිදායකයන් වන ජේසුව අත්දැකීමකින්
අපේ ජීවිතයට සැබෑ ජීවිතයට වෙනසක් කරන්නට එන උන්වහන්සේව අපි ආගමනේදී බාරගනිමු. දිව්‍ය සප්‍රසාදය දේව වචනය අපිට මේවා වලට පිටිවහලක් වෙනවා. මිනිස් දේව අම්මතුලින් අපි මේ නත්තලට තවත් ලං වෙමු. මිනිස් ජීවිත අරගලය තුල උන්වහන්සේගේ හමුවීම අපි අත්දකිමින් ස්වාමින් වහන්සේට තව තව ලං වී මේ නත්තල අලුත් බර ජීවිත වෙනසක් කරන නත්තලක් කර ගැනීමට දේව ආශිර්වාදම් ඉල්ලා යාක්ෂා කරමු. ජේසු පිහිටයි.